මේ පිළිබඳව මම දැක්කා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයක් කටහඬලා බොහොම කාලයකට පස්සේ කියනවා මේ රජයේ ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ඔක්කොම බොරු දවසකට 250ක් මිනිස්සු මැරෙනවා තමන්ගේ රෝහල් වල ඉන්න වෛද්‍යවරුන්ගෙන් ගත්ත දත්ත සංඛ්‍යා ලේඛන ගත්තාම 250කට වැඩි පිරිසක් දවසකට මිය යනවා කියලා. එතකොට කවුද මේක කරන්නේ? පුවත්පත් වල කිව්වා එක එක්තරා මේජර් ජෙනරල් වරෙක් කියලා. අද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට දෙනවා මේ කවුද මේ පුද්ගලයා කියලා. නංගම් පිට. එයා තමයි ගිහිල්ලා මේවා සංඛ්‍යා ලේඛන එක්කහු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙවෙයි. මේ සංඛ්‍යා ලේඛනේ දෙන්නේ හමුදාවෙන්. මිනිස්සු මැරුණාම ගෙවල් වලට යවනවා. යවලේ මිනිසුන්ගෙන් කට උතර ගන්නවා මොකද්ද? ඔයාට දියවැඩියා දීුණා නේද එයාට? එයාට හાર્ට් දීුණා නේද? එයාට කිඩ්නි දීුණා නේද? එයාට පිළිකා දීුණා. ඒවා එකොට දානවා. එතකොට 180ක් විතර දින මරණ 150කට විතර බස්සනවා ඒක. ආසාදී සංඛ්‍යාව වෙනම සංඛ්‍යා ලේඛන හදලා හවතර දෙනවා. එතකොට තමුන්නාන්සලා හොයන්න මට වඩා ලේසි තමුන්නාන්සලාට හොයන්න කවුද මේ මේජර් ජෙනරල් වරයා? අපි දන්නවා අපි අද නම කියන්නේ ඉස්සරහට එනකොට නමත් එළියට එයි. මොකද මේ වෙනකොට ඉතාමත්ම විශ්වාස බංගත්වයට ගිහිලා තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අද කර කියා ගන්න දෙයක් නැතුව මේ වැරද්ද මෙන්න මෙතනින් සිදු වෙන්නේ කියලා ඒගොල්ලෝ එළිදරව් කරනවා. දැන් බලන්න මේකේ தত্ত্বය අද දරුණු தত্ত্বය. මේක තමුන්නාසලා අපි කාටත් වෙන්න පුළුවන්. මේකේ වික්ටිම්ස්ලායි කියන්නේ හෙට මම වෙන්න පුළුවන්. මේක වසංගතයක්. මේක කාටවත් තෝර තෝර දෙන්නේ නැහැ. මේකේ තියෙනවා කවුද මේ මහාචාර්ය අගම්පොඩි තමුන්නාසල දන්නවා මහාචාර්යවරයා මෙතුමා කොරෝනා වසංගතයේ මුල ඉඳලම මේ පරිවේෂණ නොයෙකුත් වාර්තා ඉදිරිපත් කරමින් කතා කරන්නේ. එතුමාගේ වාර්තා වැරදිලා නැහැ මිත්‍රයෙක්. ඇඳිරි නීතිය නොදැම්මීමෙන් අතිරේක මරණ 1200ක්. ඒවා මිනිස් ඝාතන ලෙස සැලකිය යුතුයි. මේ තීන්දු ගන්න නොගැනීම තුල මේවා මිනිස් ඝාතන විදියට සැලකන්නේ කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ වහායන්දිරි නීතිය පැනවුවොත් ඉදිරි දින 20 තුල සිදුවේ හැකි අතිරේක මරණ 1200ක් වළක්වා ගත හැකි බව එතුමා කියනවා. මේ ඇඳිරි නීතිය කියන්නේ තමුන්නාසලා අපි හිතන රාත්‍ර දාන ඇඳිරි නීතිය නෙවෙයි. එතුමා කියන්නේ ලොක්ඩවුන් එකක් වගේ නැත්නම් අර පෞගිය කාලේ කරපු ඇඳිරි නීතිය දවස පුරා. වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මරණ කැමැත්තෙන් තොරව සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් වනු ඇතේ. මේ වගේම කියනවා බලන්න AMS එකේ සුසීජනෝ මෙඩිකල් ස්පෙෂලිස්ට් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය. ඒකේ සම්පූර්ණ මේ කියන්නේ මම එක කෑල්ලක් කියනවා. ඉතා ඉක්මනින් මෙන්ම දැඩිව සංචරණ සීමා ක්‍රියාත්මක නොකළෝ අප විසින් මින් පෙරද අද නොදුටු දරුණු ප්‍රතිඵල අපට අත්විඳීමට සිදුවන බව අවධාරණය කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ජනාධිපතිරයාගෙන් ඉල්ලා සිටින හැකි ඉක්මනින් දැඩි සංචරණ සීමා පනවා වසංගතය මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මේ AMS එක. එතකොට මේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන්. ලංකාවේ තියෙන වෛද්‍ය සංගම් වල අම්බ්‍රෙලා ඕගනයිසේෂන්. ලංකාවේ තියෙන පැරණිම වෘත්ති සංවිධානය. මේකේ විතරක් නෙවෙයි ඒගොල්ලෝ සියලුම කොලේජස් තමුන්නාසල දන්නවා. මෙඩිකල් කොලේජස් තියෙනවා. කොලේජ් ඔෆ් ෆිසිෂන්, සර්ජන්, ඉන්ජිනියර් ඔෆ් ඩොක්ටර්. ඒ සියලුම කොලේජස් වල කමිටි ඔක්කොම එකතු කරලා ගන්න තීන්දුව ජනාධිපතිතුමාට යවලා තියෙනවා. ඒක එක වැදගත් කරුණක් මම පෙන්නනවා. Urgent action to introduce movement restrictions. All hospitals that provide services for the care of COVID-19 patients have exceeded their full capacity and are left with no vacant beds available for any new COVID-19 patients. එතකොට මේ අනුව එතුමාලා ඉල්ලනවා වෙලාවක් හම්බ වෙන්න එක නෑ. එතුමාලා කියන්නේ වහාම යම් ඉතාමත්ම දැඩි සංචරණ නීති වලට යන්න කියලා. ඒ වගේම මම ඉදිරිපත් කරනවා මේ ගරු සභාවට පස්වෙනි ස්වාධීන විශේෂඥවරුන්ගේ කණ්ඩායමේ රැස්වීම WHO එකත් එක්ක. මේකට රැස් වෙනවා විශේෂඥවරු 30ක්. අපේ 16කුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ 16කුත් අපේ 14කුත්. Breaking.lk